ක්‍රීඩාව යනු නිකම්ම නිකං ජයග්‍රහණය කිරීම පමණක් නෙමෙයි. මිනිසෙක් තුළ ඇති ප්‍රබල හැකියාවන් මෙන්ම අති රමණීය මිනිස් ගුණාංග එය තුළ විදහා පෙන්වයි. මෙම වැඩසටහන හරහා පෙන්වන සෑම මිනිසෙක්ම සෑම සිද්ධියක්ම එම සංසිද්ධියට ප්‍රබල සාක්ෂියක් සපයයි. අම්මෝ කාර එකක් හැප්පුණොත් නම් ගෑණියේ ගතිම්ම තමයි. කාන්තාවන් දුර්වලයි කියන හැඟීම අදට වඩා ඉතා ප්‍රබලව අතීතයේ පැවතුණා. දරුවන් බිහි කරන උසුලන වඩන ඔවුන් එතරම් දුර්වලද? කාන්තාවන් දුර්වලයි යන මතය අද බොරුවක් වුණා. එම මතය ස්ථීර කිරීමට යුග ගණනාවක් ගත වුණා. පිරිමි ආධිපත්‍යයට යටත්ව තිබුණු ක්‍රීඩාව තුළද මෙහි ලොකු වෙනසක් තිබුණේ නැහැ. මේ නිසාම ඔලිම්පික් තරඟාවලියට කාන්තාවන්ට තරඟ කිරීමට අවස්ථාවක් තිබුණේ නැහැ. එක්දාසමසය අසූ හතර ලොස් ඇන්ජලීසි පැවති ඔලිම්පික් උළෙල විශේෂයි. කාන්තාවන්ට එය සුවිශේෂ. ප්‍රථම කාන්තා මැරතන් තරඟාවලිය මෙම ඔලිම්පික් උළෙලේදී පැවැත්වීමට තීරණය කරතිබුණා. තරඟයට සහභාගි වූ එම කාන්තාවන් පොකුර විශාල පරතරයකින් පසු කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ ජොයන් බෙනොයිට් තරඟය පෙරමුණ ගත්තා. අවසානයේ ජොයන් බෙනොයිට් තරඟය ජයග්‍රහණය කළා. කතාව මෙතරින් ඉවරද? නැහැ. පෑ දෙකයි විනාඩි 24යි තප්පර 52කදී ජොයන් බෙනොයිට් තරඟය අවසන් කර තිබුණා. තවමත් එක් සුවිශේෂී තරඟකාරියක් දුවමින් සිටියා. ඒ දෙවෙනියද තුන්වෙනියද හතරවෙනියද? කෙනෙක් දෙවෙනියට ආපුවම කාටවත් මතක හිටින්නේ නැහැ කියලා කෙනෙක් කියලා තියෙනවා. නමුත් ඔයා වැඩේ හරියට කරොත් කීවෙනියට ආවත් මුළු විශ්වයම ඔයාව මතක තියාගන්නවා. මම කියන මේ කාන්තාව දුවමින් සිටියේ දෙවෙනියටවත් තුන්වෙනියටවත් නෙමෙයි. ඇය දුවමින් සිටියේ 37 වෙනි ස්ථානයටයි. ඇය නමින් ගෙබ්‍රියෙල්ලා ඇන්ඩර්සන් ෂයිසිස් විය. බලන්න එයා ක්‍රීඩාංගණයට ඇතුල් වෙන විදිය. තරංග වාර්තා බිඳ දමන වේගයක් ඇය සතුව තිබුණේ නැහැ. නමුත් වයස අවුරුදු 39ක්ව සිටි ගෙබ්‍රියෙල්ලා ඇන්ඩර්සන්ගේ ක්‍රීඩාශීලීත්වය එදින ජයග්‍රහණය කරපු ක්‍රීඩිකාවටත් වඩා සැමගේ අවධානයට යොමු වුණා. එම ක්‍රීඩාංගණය තුළ එදින තිබූ දරා ගැනීමට නොහැකි උණුසුම තුලින් කඩා වැටීමට ආසන්නව තිබූ ඇයගේ ශරීරයත් රැගෙන ඇය තරඟ අවසානය දක්වා ඇදුණා. මනස යමකට තදින් යොමු වී තිබෙන අවස්ථාවක එම ඒ ජයගන්න පුළුවන් කියන එකට වෙන කවර උදාහරණද? ඇය ක්‍රීඩාංගණයට ඇතුළු වෙනවත් එකම එක පාදයෙන් පාදය ඉදිරියට තබන විට
ප්‍රේක්ෂකයන්ට වැටහුණා මේක සුවිශේෂී අවස්ථාවක් කියලා. ඇව ඉදිරියට තල්ලු කරේ ඇගේ සිත තුළ තිබූ අධිෂ්ඨානය පමණයි. ඇගේ ඇගේ කිසිම ශක්තියක් ඉතුරුව තිබුණේ නැහැ. වෛද්‍යවරු හැයසලට පැමිණිය ඇයට උදව් කරන්න තියෙන කැමැත්ත නිසයි. නමුත් ඔවුන් ඇව ඇල්ලුවා නම් ඇය තරඟයෙන් disqualify. එහෙම නැත්නම් ඇයට තරඟින් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. එනිසා ඇය වෛද්‍යවරුන්ට ලං වෙන්නවත් ඉඩ දුන්නේ නැහැ. ඕන දෙයක් වෙච්චද මම අයින් වෙනවා මේ තරඟෙන්. මට තව දුරටත් මේක කරන්න බෑ කියනවා වෙනුවට ඇය තරඟය අවසාන කරන්න දැඩි අධිෂ්ඨානයක් අරගෙන ඔයත් මා මේ වගේ තැනක හිටියොත් කුමන තීරණයක් ගනීද? ඇත්තටම අපි මේක නවතලා දායිද? නමුත් ඇය එදා එහෙම කරේ නැහැ. ඇය තරංගය ජයග්‍රහණය නොකළා. අවසන් කළා. එය ඉතා විශිෂ්ට ක්‍රියාවක්. ක්‍රීඩාව තුළ කාන්තාවන් දැක්වූ සුවිශේෂී ස්වභාවයක්.